දෙවියනුත් අධර්මිෂ්ට වෙනවා නම් ධර්මිෂ්ට මට ධර්මිෂ්ට ඔබට ඇතිවන රැකවරණය කුමක්ද? අපි විමසමු ස්වාමීන් වහන්සේගෙන් මේ ප්‍රශ්නය. ස්වාමීන් වහන්ස මේ පිළිබඳවත් අපට පැහැදිලි කර දෙන්න. රැකවරණය නොවන මේ සිද්ධ වෙන්නා වූ ලෝක ධර්මයන් කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුළ අවබෝධ කරගෙන ලෝකයෙන් එතරලා යන්න. එච්චරයි. ඊට වඩා දෙයක් නැහැ. මේකට වෙන තාවකාලික විසඳුම් මේකට නැහැ. ගරු ස්වාමීන් වහන්ස ධර්මිෂ්ඨ පුද්ගලයන්ටත් දෙවියන් කරදර කරනවාද? ධර්මිෂ්ඨ කෙනාට කරදරයක් කරනවා නම් ඒකත් හේතුඵල ධර්මයක්. තේරෙනවා. ඒකත් එයා කළා වූ අකුසලයක්. තේරෙනවා. ඉතින් ඔය අකුසලය අපි කතා කරලා කවදාකවත් විසඳන්න බෑ. අර මේ රාහුල කුමාරයා අර සුලංගිල්ල එල්ලිලා බුදුරජාණන් වහන්සේගේ දායාද ඉල්ලගෙන එද්දී බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයාට දුන්නේ මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම දායාදයයි. තේරෙනවා. ඒ උතුම් පැවිද්ද කියන පැවිදි උපසම්පදාව කියන දායාදය. ඒ උතුම් දායාදය දුන්නේ ඇයි බුදුරජාණන් වහන්සේ දන්නවා ඉන් මිහා මේ ප්‍රශ්නෙට විසඳුමක් නැහැ කියලා. එනිසා නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මොහොත අපි මේ ජීවිතේ පළමු වතාවට අත්දකින දෙයක්. මං අර කිව්වා වගේ ඉරවල් හතක් පායලා කල්ප විනාශයන් දසදහස් ගානකට අපි සංසාරෙ මුහුණ දීලා තියෙනවා කියනවා. ඒ වගේම අපි අධර්මිෂ්ට දෙවියෝ වෙලා අප්‍රමාණ මනුස්ස ජීවිත මනුස්ස ප්‍රජාවට පීඩා කළා තියෙනවා, දෙවියන්ට පීඩා කළා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙනම් මේක මෙතනින් නවත්තන්න බැහැ නෝනා. තේරෙනවා. මේවා අපිට අනාගතයේ ලෝකයේ සැලසුම් වෙන්නේ නෝනා. කොතනකවත් ධර්මිෂ්ට කෙනාටවත් මේකෙන් ගැලවෙන්න පුළුවන් විදියකට. මොකද මාර්යා ලෝකයේ සැලසුම් කරන්නේ වැරදි කරන කෙනාත් වැරදි නොකරන කෙනාත් දෙන්නාම මේක කොටු වෙන විදිහටයි නෝන. වැරදි කරන කෙනා වැරදි කරලා අපාගත වෙනවා. තේරෙනවද? එයා වැරදි කළා අපාගත වෙනවා. වැරදි නොකරන කෙනා වැරදි කරන කෙනා කරන දේවල් ගැන ගැටිලා අපාගත වෙනවා. තේරෙනවද? දෙන්නම මේකට කොටු කරලා තියෙනවා. ඔබතුමිය ධාර්මිෂ්ඨව ජීවත් වුණා කියලාත් ඔබට මේ සමාජෙන් ගැලවෙන්න බෑ. තේරෙනවද? ඇයි ගැලවෙන්න බැරි? වැරදි කරන කෙනා වැරද්ද තුලින් මායා අකුසලයට කොටු කරනවා. නිවැරදි කෙනා වැරදි කරන කෙනා දිහා බලලා ගැටිලා එයාත් අකුසලයට කොටු කරනවා. ලෝකේ ඒකනේ වෙන්නේ නේද? දැන් වැරදි කරන්නේ ඇයි? ඔන්න පුවත්පතක ගත්තොත්, මාධ්‍යයක ගත්තොත් මේක කියවලා වැරදි නොකරන කෙනා මේවා බල බල ගැටි ගැටි ද්වේෂය වඩ වඩ වැරදි කර කර මේවාට එරෙහිව ඒගොල්ලෝ සටන් කරන්න යනවා. දැන් මොකද්ද කරලා තියෙන්නේ? දෙන්නාම එක ගොඩට. එහෙනම් මායා මෙතෙන්ට ලෝකේ දාලා තිනවා නෝනා. මෙතෙන්ට ලෝකේ දාලා නම් මේ දෙන්නාටම මේ මාර්ගය තුල ගිහිලා ගැලවෙන්න බැහැ. ගැලවෙන්න තියෙන එකම දෙයයි මේ ලෝක ධර්මයේ තේරුම් අරගෙන හැකිතා කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම කරමින් මේ ලෝකයෙන් ගැලවිලා යන කාරණේ අපිට තියෙනවා. ඉන් මෙහා විකල්පයක් නම් අපිට නැහැ.